තෙරුවන් සරණයි කාරුණික පින්වත් ඔබ සියලු දෙනා වෙනුවෙන් මේ අවස්ථාවේදීත් මේ YouTube channel එක හරහා පුංචි පුංචි දේශනා තුලින් මම හැමදාමත් උත්සාහ කරන්නේ ඔබ කෙරෙහි මහා දයානුකම්පාවෙන් ඔබ තුලින්ම තථාගත සද්ධර්මය අවබෝධ කරගන්න ආකාරයේ මේ සංසාර දුක කෙලවර අමා මහ නිවණින් ඔබ සැනසීම ළඟා කරගන්නේ කෙසේද යන්න ඔබට කියා දෙන එක තමයි මගේ එකම අරමුණ. පින්නතුනි මුලින්ම මා ඔබට කියන්නේ මම කිසි දිනක මගේ තථාගත අමාමෑණි බුදු පියාණන් වහන්සේගේ සද්ධර්මයේ විකුණා හම්බ කරන කෙනෙක් නෙවෙයි. මොකද එවැනි චෝදනා ඇතැම් අයගේ මුවින් පිට වෙන නිසා මේ YouTube channel එකක් කියන්නේ සද්ධර්මයේ පුංචි පුංචි දේශනා දීලා YouTube channel එක හරහා හම්බ කරන චේතනාවෙන් කරන එකක් නෙවෙයි. ඒ වගේම පින්නොත්තිනි ඔබට බොරු කියලා ඔබව මුලාවටපත් කරලා ඔබෙන් මුදල් උපයා ගන්න හම්බ කරන්න කරන එකකුත් නෙවෙයි. දූවිලි අංශු මාත්‍රාවක්වත් මගේ ජීවිතයේ පැවැත්ම සඳහා මා ඔබ කිසි කෙනෙක්ගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ පින්නතුනි. මේ උතුම් ඔබට පේනවා මේ උතුම් බෝමලුවේ වාඩි වී මේ ඔබට අද උදේ පාන්දරින්ම අනිසියලු වැඩ කටයුතු පසුකලා ඔබට සද්ධර්මය කියා දෙන්නේ ඔබ කෙරෙහි මහා දයානුකම්පාවෙන්. පින්නතුනි මගේ ජීවිතයේ සම්බන්ධව දූවිලි අංශු මාත්‍රාවක්වත් අල්ප මාත්‍රාවක තරම දෙයක්වත් මට ජීවිත චේතනා ප්‍රාර්ථනා අපේක්ෂා බලාපොරොත්තු නැහැ. ඒක සත්‍යයයි. මගේ ජීවිතයේ පැවැත්ම සඳහා මම පාවිච්චි කරනවා නම් පරිහරණය කරනවා නම් මගේ ජීවිතයේ පැවැත්ම සඳහා පුතට ආහාර ටික දානේ ටික මේ කය වසා ගැනීමට චීවරය බෙහෙත් එහෙත් අවශ්‍ය සිව්පසය මේ සත්‍ය සද්ධර්මයේ අහන ඒ වගේම මෙතෙන්ට අනේන දායක ශ්‍රාවික ශ්‍රාවක පිරිස ඒ දේවල් සොයා බලා කටයුතු කරනවා. ඒ කිසි දෙයකටවත් ඇලීමක් ගැටීමක් බැඳීමක් මාතුර නැහැ. යම් කෙනෙක් යම් දෙයක් පූජා කරා නම් මං ඒක ඒ අයට පින් පිණිස සතුටින් බාරගෙන පරිහරණය කරනවා. මගේ ජීවිතයේ සම්බන්ධව මට ජීවිත චේතනා ප්‍රාර්ථනා අපේක්ෂා බලාපොරොත්තු කිසිවක් නැහැ. ඒ තුළ පුදුමාකාර නිවීමක් සැනසීමක් සැහැල්ලුවක් තියෙනවා. ඒ නිවීමට සැහැල්ලුවටවත් මගේ කිසිම ආශාවක් තණ්හාවක් බැඳීමක් ඒ තුළවත් මගේ සිත නතරවීමක් නැහැ. ඉතින් එයින් මා ලද අත්දැකීම් ඒ දක්වා මා ආ ගමන් මාර්ගයක් තියෙනවා. අන්නේ ගමන් මාර්ගයේ තමයි කාරුණික පින්නතුනේ තථාගත අමාමෑණි බුදු පියාණන් වහන්සේ රැස් නොකර අත්තරමින් අස්කරමින් යන එකයින මාර්ගය. ඒ මාර්ගයේ තමයි පින්නතුනේ ආර්ය අෂ්ටාංග මාර්ගය. මේ ආර්ය අෂ්ටාංග මාර්ගය මොකද්ද කියලා අපි ඔබෙන් විමසුවොත් ඔබ නොදන්නාකම නිසා නොතේරුම්කම නිසා ඔබ නොයෙකුත් අන්දමින්ය විග්‍රහ කරනවා. පින්නතුනේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කියන්නේ ඔබෙන් ඇහුවොත්යි හරි දැක්ම. හරි දැක්ම කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් ඔබට දෙන්න උත්තරයක් නැහැ. හරි දැක්ම කියලා කියන්නේ පින්නතුනේ තමන්ගේ මනසේ ස්වභාවයේ හරි. මගේ මනසේ ස්වභාවය හරිද? මාගේ ක්‍රියාකාරීත්වය හරිද? මාගේ වචනේ මා පාවිච්චි කරන්නේ හරි දෙයද? මේ දේවල් විමසා බැලීමේ නුවණ ඔබට තිබිය යුතුයි. ඔබ හැම වෙලාවෙම තරඟකාරී ජීවිතයක් ගත කරන කෙනෙක් නම් ජීවිතේ දිනන්න කියලා ඔබ උත්සාහ කරන කෙනෙක් නම්
හැමදේම ලබා ගන්න, හැමදේම ලං කර ගන්න, හැමදේම රැස් කර ගන්න, හැමදේම අයිති කර ගන්න ඔබ උත්සාහ කරන කෙනෙක් නම් ඔබ ගාව තියෙන්නේ හරි දැක්ම නෙමේ වැරදි දැක්ම. ඒ වගේම ඔබේ දුවන්නේ භාග්‍යවතුන් වහන්සේ මේ සංසාරයෙන් එතර වීම සඳහා දේශනා කර මාර්ගය තුල නෙවෙයි. පින්නතුනි ඔබ ජීවිතය සොයසා දුවනවා. ඒ ජීවිතේ ජීවත් කරවන්න නොයෙකුත් ඔබ වැඩ රාජකාරී කරනවා. වෙහෙත මහන්සි වෙනවා. දිවා රැ නොබලා වැඩ කරනවා. ඒත් ඔබට නිකමටවත් හිතෙන්නේ නැහැ මේ ජීවිතේ අස්ථීර භාවය. මා මේ යන්නේ කොහෙද? මා මේ සොයන්නේ මොනවද? අන්තිමට මට වෙන්නේ මොකද? මේ සොයන දේවල් තුලින් මට අයිති වන්නේ කුමක්ද? මේ ගැන ඔබ කල්පනා කරන්නට ඕනි. පින්නතුනේ ඒ දේවල් කල්පනා කරන්න, සිතන්න, තේරුම් ගන්න, වටහා ගන්න, අවබෝධ කරගන්න හොඳම අවස්ථාව තමයි අපිට මේ ලැබිලා තියෙන්නේ. ඒ දුර්ලභ අවස්ථාව ඔබ මගහැර ගත්තොත් ඔබ අසරණ වෙනවා පින්නතුනි. මෙහෙම කියනකොට ඔබට හිතේවි, අනේ මං නම් අසරණ වෙලා නැහැ. හැම පැත්තෙම මට හරි ගිහින් තියෙනවා. ඒ ඔබ හරි ගිහින් තියෙනවයි කියලා හිතන්නේ පින්නතුනි ලෞකික ජීවිතේ පැත්ත. ලෞකික ජීවිතේ ඔබට මිල මුදල් තියෙන්න පුළුවන්. ගේ දොර ඉඩකඩම් තියෙන්න පුළුවන්. යාන වාහන ඔබට තියෙන්න පුළුවන්. ඒ වගේම ඔබට සුපෝකි භෝගි ජීවිතයක් ගත කරන්න අවශ්‍ය සියලුම සැපපන් සම්පත් තියෙන්න පුළුවන්. සමහර ඇතමුන්ට අතට පයට මෙහෙකරුවන් පවා ඉන්නට පුළුවන්. ඒ මොන දේ තිබුණත් පින්නතුනි මම කියනවා ඔබ අසරණයි. ඔබට මුකුත් නැහැ. ඒ මුකුත් නැහැයි කියලා කියන්නේ ලෝකෝත්තර ලෞකික පැත්තෙන් මොන දේ තිබුණත් ලෝකෝත්තර පැත්තෙන් ඔබ හම්බ කරගත්ත කිසිවක් නැති නිසා ඔබ හිස් මිනිසෙක් කියන දේ මායික හෙලා කියනවා. ඔය මොන දේ තිබුණත් පින්නතුනේ සියල්ල ඔබට දාලා යන්න වෙනවා. ඔබට ඥාති පිරිසක් ඉන්නට පුළුවන්. ඔබට දෙමව්පියෝ, සහෝදරයෝ, නෑදෑයෝ, දුවදරුවන්, මුණුබුර, මිනිබිරියම් ආදි වශයෙන් විශාල ඥාති පිරිසක් ඉන්න පුළුවන්. ඒ හැමෝම සමග ඔබ සතුටින් ජීවත් වෙනවා වෙන්නට පුළුවන්. ඔබ හම්බ කරගත්ත භවභෝග සම්පත් සමග ඔබ සතුටින් ජීවත් වෙනවා වෙන්නට පුළුවන්. හැබැයි පින්නතුනි ඔය සතුට తాවකාලිකයි. මේ මොහොතේ ඒ තුල තියෙන සතුට ඊළඟ මොහොතේ ඔබට නැති වෙන්නට පුළුවන්. ඒ නැති වෙන්නේ කෙසේද? ඒ දේවල් එලෙසින්ම තියේවි. ඒ අයත් ඔබ වටේට ඉන්න අයත් තව කාලයක් ජීවත් වේවි. ඒගොල්ලෝ ගෙනාව ආයුෂ ප්‍රමාණය හැටියට. නමුත් පින්නතුනේ මේ මොහොතේම ඔබගේ හුස්ම ටික, මේ හුස්ම රැල්ල ඔබව දාලා යන්නට පුළුවන්. අන්න එතනදී ඔබ ඔබ වෙනුවෙන් යමක් කරගෙන නැතිනම්, ඒ කියන්නේ ලෞකික පැත්තෙන් ඔබ මොනතරම් සැප සම්පත් විඳීමට දේවල් හම්බ කරගෙන තිබුණත් ඒක ඔබ වෙනුවෙන් ඔබ යමක් කරගත්තා වෙන්නේ නැහැ. අන්න එතන තමයි පින්නතුනේ අපේ මුලාව තියෙන්නේ. අපි මුලාවටපත් වෙනවා මුදල් තුල. අපි මුලාවටපත් වෙනවා බඩු බාහිර ආදිය තුල. අපි මුලාවටපත් වෙනවා රන් රිදී මුතුමැණික් තුල. අපි මුලාවටපත් වෙනවා මේ ආදරය කියන අකුරු හතර තුල. අපි මුලාවටපත් වෙනවා දෙමව්පිය ඥාති බන්ධන තුල. අපි මුලාවටපත් වෙනවා දරු මුණුබුරන් කියන බන්ධනය තුල. මේ හැම තැනකම තියෙන පින්නතුනේ මුලාව. ඔබ ගොඩාක් ලස්සන කෙනෙක්. ඔබ
ගොඩා කරූමත් ලස්සන කෙනෙක් හොඳ ශරීරයක් තියෙන කෙනෙක් අංග සම්පූර්ණ ලස්සන වර්ණවත් බවක් ඔබට තියෙන කෙනෙක් කියන උඩගුකමත් ඔබ ගාව තියෙන්න පුළුවන් මේ තුලත් විශාල මුලාවට පත්වීමක් මුලාවීමක් ඔබ තුල තියෙනවා එක සෙනෙහකින් එක තප්පරයකින් ඔබට මේ ගොඩනගාගෙන තියෙන මාලිගාව ඔබගේ දෙපතුලම කඩා වැටෙන්නට පුළුවන් පින්නතුනි ඇත්තම ඇත්ත කතාව ඒකයි අන්න එතනදී ඔබ මොනතරම් දේවල් ඔබ වටේට රැස් කරගෙන හිටියත් තිබුණත් අන්න එතනදී ඔබ අසරණ වෙනවා පින්නතුනි මා ඔබට කිසි දවසක රැස් කරන මාර්ගයක් පෙන්වන්නේ නැහැ මා හැම වෙලාවෙම උත්සාහ කරන්නේ අස්කරන මාර්ගය තුලට ඔබව ගන්න ඔබට හරි දැක්මෙන් හරි මාර්ගයේ ගමන් කරන ආකාරය කියා දෙන්න තමයි මේ YouTube channel එක හරහා මා උත්සාහ කරන්නේ ඒ වගේම මේ දේශනා ගොඩක් අය අහන්නේ නැහැ අද සමාජයේ පුරුදු වෙලා තියෙන්නේ මිත්‍යා දෘෂ්ටි පසුපස ගොස් නිවීම සොයන්න මිත්‍යා දෘෂ්ටි පසුපස යන කිසි කෙනෙකුට නිවීමට පත් වෙන්න බැහැ පින්නතුනි මොකද මුළු සමාජයේම බහුතරයක් පිරිස හුදෙක් පිරිස කියා දෙන්නේ පිනුත් රැස් කරගෙන පවත් රැස් කරගෙන මරණින් මතු දකින්න පුළුවන් ලබා ගන්න පුළුවන් නිවනක් ගැන මිනිස්සුන්ට සරල පාරක් පෙන්නනවා පින් කරමින් නිවෙන්න පුළුවන් පාරක් පෙන්නනවා හැබැයි මේ පින් වලින් නිවෙනවයි කියන්නේ මරණින් මතු පින්නතුනේ භාග්‍යවතුන් වහන්සේ නම් මරණින් මතු නිවනක් ගැන කිසිම තැනක දේශනා කරලා නැහැ අපි හරියටම දැක දැන අවබෝධ කරගන්න ඕන අප භාග්‍යවතුන් වහන්සේ අපට කිව්වේ මොකද්ද කියන දේ. පින්නතුනේ භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා කරලා තියෙන්නේ පවයි පිනයි දෙකම අත්හරින්න. නමුත් ඔබට අද හුදෙක් පිරිස දේශනා කරන්නේ පින්නතුනේ පින් කරන්න. පින් රැස් කරගන්න. පින් කුසල් අත්පත් කරගන්න. තව අය දේශනා කරනවා පින් පොතක් ලියා ගන්න කියා අසරණ උපාසකම්මලාව රවට්ටනවා. ඉතින් උපාසකම්මලා පුංචි පිනක් කරා නම් මලක් පූජා කරා නම් ඒකත් පොතක ලියනවා. දානයක් දුන්නා නම් ඒකත් පොතක ලියනවා. පොයේ දවසර බුදුමැදුරේ ගිහිල්ලා සිල් සමාදන් වෙලා සුදුරෙද්දක් දාගෙන වාඩි වෙලා දවසේ හිටියා නම් ඒකත් පින් පොතේ ලියනවා. හිඟන්නේ කුර කෑම ටිකක් දුන්නා නම් ඒකත් පින් පොතේ ලියනවා. ඊට පස්සේ අර කරපු දේවල් පොත මතක් වෙනකොට ගන්නවා ආ මෙච්චර පින් කරගෙන තියෙනවානේ ආ මෙච්චර පරිත්‍යාග කරලා තියෙනවානේ එහෙනම් ඉතින් මොනවට බය වෙන්නද මං ඉතින් නිවන් දැකලා ඉවරයි මං මැරිච්ච ගමන් නිර්වාණයට තමයි යන්නේ මෙන්න මේ දෘෂ්ටියෙන් ඔබව මුදවා ගන්නයි ඔබට සද්ධර්මයේ මා මෙලෙසින් දේශනා කරන්නේ පින්නතුනේ මේ මිත්‍යා දෘෂ්ටි පසුපස යන්න එපා භාග්‍යවතුන් වහන්සේ කිසිම තැනක ගිහි ජීවිත ගත කරන අයට පින් කරන්න එපා කියලා දේශනා කරලා නැහැ. ඒ වගේම හම්බ කරන්න එපා කියලා දේශනා කරලත් නැහැ. රැකී රස්සා ගොවිතම්පත් ආදිය කරන්න එපා කියලා දේශනා කරලත් නැහැ. ඒ වගේම අඹුසැමි ජීවිත ගත කරන්න එපා කියලා දේශනා කරලත් නැහැ පින්නතුනි. එසේනම් මමත් ඔබට ඒවා කිසිම දෙයක් අත්හරින්න කියලා දේශනා කරන්නේ නැහැ පින්නතුනි. ඔබට මා ඍජුවම කියනවා පින් කරන්න. දන් දෙන්න. පරිත්‍යාග කරන්න. බුදු සසුන වෙනුවෙන් වෙහෙර විහාර පන්සල් බෝමලු හදන්න. බුදු පිළිම වහන්සේ නමක් ඉදි කරගන්නට ඔබට අවස්ථාවක් ලැබෙනවා නම් දුර්ලභ අවස්ථාවක් ඒක. ඒ බුදු පිළිම වහන්සේට වන්දනා කරන්නේ භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරගෙන. භාග්‍යවතුන් වහන්සේගේ තුල තියෙන භාග්‍යවහන්සේ කෙරෙහි තියෙන සද්ධාව ගෞරව භක්තිය
ශක්තිය ඇති කරගෙනයි බෞද්ධ බැතිමතුන් බුදු පිළිම වහන්සේ නමට වන්දනා කරන්නේ. ඒ නිසා යම් කෙනෙකුට පුළුවන් නම් උතුම් පන්සල් භූමියක බුදු පිළිම වහන්සේ නමක් ඉදි කරන්න. ඒක ලොකු පිනක්. ඒක ඒට වියදම් කරන මුදල ධනය කවදාකවත් ඔබට නැති වෙන්නේ නැහැ. අන්න ඔබ මරණින් මතු යනකොට යමක් හම්බ කරගත්තා. ඔබ වෙනුවේ යමක් කරගත්තා වෙනවා. ඒ වගේම බුදු සසුන වෙනුවෙන් මේ බුදු සසුන ඉස්සරහට ගෙනියන්න නම් පන්සල් තිබිය යුතුයි. හැබැයි පන්සල් තිබුණ පමණින් බුදු සසුන දීර්ඝ කාලයක් පවතින්නේ නැහැ පින්නතුනි. එහෙනම් බුදු සසුනක් කියලා කියන්නේ මොකද්ද? වෙහෙර විහාර පන්සල් බෝමලු නෙවෙයි. ඒ වෙහෙර විහාර පන්සල් බෝමලු තුල මේ උතුම් පැවිද්ද ලබාගෙන බුද්ධ චීවරේ දරාගෙන ඉන්න සංඝයා වහන්සේලා උතුම් සංඝ භාවයට පත් වුණොත් අන්න එතන බුදු සසුන තියෙනවා. බුදු සසුන කියන්නේ ගොඩනැගිලි නොවන බවත් මතක තබා ගන්න. භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ ශාසනය තුල වැඩ සිටින්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණක් පිරිස පමණමයි. මේක තේරුම් ගන්න, වටහා ගන්න, අවබෝධ කර ගන්න. ඒ වගේම පින්නතුනි භික්ෂුවක් කියන්නේ නිකම්ම භික්ෂුවක් නම් නෙවෙයි. යම් පැවිදි වෙලා ඉන්න යම් කෙනෙක් උතුම් සෝවාන් ඵලයට හෝ පත් වුණොත් යම් මෙහෙණින් වහන්සේ කෙනෙක් සෝවාන් ඵලයට හෝ පත් වුණොත් යම් උපාසක කෙනෙක් සෝවාන් ඵලයට පත් වුණොත් යම් උපාසිකාවක් සෝවාන් ඵලයට පත් වුණොත් එතකොට උපාසක උපාසිකා කියන්නේ මේ ගිහි ජීවිත ගත කරන පින්වතුන්ට. අන්න ඒ සිව්වණ පිරිස සංඝ භාවයට අයත් වෙන්න නම් අඩුම තරමින් සෝහාම් ඵලයටවත් පත් විය යුතුමයි. එහෙම නොවුනොත් පැවිදි වූ පමණින් සංඝ වෙන්නේ නැහැ. ඒක සේමයි. තේරුම් ගන්න. යම් කෙනෙකුට මේ ලබාගත් මනුෂ්‍ය ජීවිතය තුළ පැවිදි ජීවිතයක් ගත කර පමණින් බුද්ධ චීවරය දරාගත් පමණින් කිසිවෙක් සංඝ භාවයට අයත් වෙන්නේ නැහැ. සංඝ භාවයට අයත් වෙන්න නම් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ හික්මීමෙන් ගමන් කරලා උපේක්ෂාවෙන් ගමන් කරලා ඒ මාර්ගයේ අවසන් කර සියලු මිත්‍යා දෘෂ්ටි සංකල්ප වලින් සිත නිදහස් කරගෙන උතුම් සම්මා දිට්ඨියට පත් විය යුතුමයි. ඒ සම්මා දිට්ඨියට පත් වූ කෙනෙක් විතරමයි සෝහං ආර්ය ශ්‍රාවකෙක් වෙන්නේ. ඒ සම්මා දිට්ඨියට පත් වූ සෝහං ආර්ය ශ්‍රාවකයා අයි කවදාකවත් මිත්‍යා දෘෂ්ටි මාර්ගයේ ගමන් කරන්නේ නැහැ. එයා ජීවිතේ මේ ජීවිතේ ඉන්න තාක් කල් එයා සම්මා දිට්ඨියේ තුල සිත පිහිටවාගෙන සම්මා දිට්ඨි මාර්ගයේ තුලමයි හික්මෙන්නේ. ඒ නිසා එයා සංඝ. ඉතින් මේ සංඝ භාවයට පත් වෙන්නට පැවිදි වෙලා ඉන්න අපේ ස්වාමින් වහන්සේලා පැවිදි ජීවිත ගත කරන අපේ මෙහෙණින් වහන්සේලා විතරක් නෙවෙයි. ගිහි ජීවිත ගත කරන පෞල් ජීවිත ගත කරන අඹුසැමි යම් පෝෂණය කරන ගොවිතම්බත් කරන රැකී රස්සා කරන වෙළෙහෙළඳාම් කටයුතු කරන ඔබ සියලු දෙනාටම මේ උතුම් තත්ත්වයට පත් වෙන්නට පුළුවන්. ඒ උතුම් තත්ත්වයට පත් වෙන්න නම් පින්නතුනේ සියලු මිත්‍යා දෘෂ්ටි වලින් සිත නිදහස් කර ගන්නට ඕනේ. මිත්‍යා දෘෂ්ටිය තමයි පින්නතුනේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඔබට සරල ක්‍රම වේදේ කරලා කියා දෙන්නේ. ඔබට කරන්න පුළුවන් දෙයක් දිය යුතුයි අපි
කරන්න බැරි දෙයක් දීලා ඔබව රවට්ටන්න මම සූදානම් නැහැ. දන් දෙන්න, පින් කරන්න, පරිත්‍යාග කරන්න, වෙහෙර විහාර පන්සල් හදන්න මේ හැම දෙයක්ම කරන්න. රහතන් වහන්සේලාගේ පිළිම හදන්න. මේ සමාජයේ ඉන්න බෞද්ධ බැතිමතුන්ට වන්දනාමාන කරගන්නට ඒ දේවල් ඉදි කර දෙන්න. ඔබට වත්කමක් තියෙනවා නම් ඒ දේවල් නොපිරිහෙලා කරන්න. හැබැයි පින්නතුනි ඒ දේවල් කරා කියලා ඔබ ඒ තුලින් නිවන ප්‍රාර්ථනා කරන්න එපා. ඔබට ඒ නිවනක් නෙමේ ලැබෙන්නේ. ඔබ ඒ දේවල් ඒ පින්කම් කරන අතර ඔබ නැවත මනුස්ස ලෝකෙක ඉපදීම. මනුස්ස මේ ඉපදිලා ඉන්නෙත් මනුස්ස ලෝකෙනේ. මරණින් මතු ජීවිතයක් තියෙනවා කියන විශ්වාසයෙන් ඔබ කටයුතු කළ යුතුයි. ඒ මරණින් මතු ජීවිතේ නැවත මනුස්ස ජීවිතයක් ලබා ගත්තොත් ඔබට පින් කුසල් කරගන්නට අවස්ථාව ලැබෙනවා අයමත්. එතකොට පින්නතුනේ ඔය පින් කිරීම තුලින් ඔබට ලැබෙන දේ මොකද්ද කියලා මම කියා දෙන්නයි සූදානම් වෙන්නේ. මොකද පින් කරන්න පින්නතුනේ නිවන් දකින්න කියන මේ මිත්‍යා දෘෂ්ටි සමාජය තුල මිත්‍යා දෘෂ්ටි පැත්තක් ඔබට පෙන්නනවා. නමුත් මා ඔබට කියනවා පින් කරලා කිසිම කෙනෙකුට නිවන් දකින්න නම් බෑ. ඒක එසේමයි. ඔබ දන් දුන්නොත් ඔබ බුද්ධ ප්‍රමුඛ ආර්ය මහා සංගරුවනට දන් දුන්නත් කුසගින්නේ ඉන්න මිනිස්සෙකුට කෑම වේලක් දුන්නත් සතෙකුට සිව්පාවයකට කෑම ටිකක් දුන්නත් ඔබට ඒයින් ආනිසංස ලැබෙනවා. දන් දීම තුලින් ඔබට ලැබෙන ආනිසංසය තමයි පින්නතුනේ ඔබ මිනිස් ජීවිතයක් ලැබුණොත් විතරක් හොඳට මතක තියාගන්න ඒ පින්වල ප්‍රයෝජන ගන්නත් ඔබ මිනිසෙක් විය යුතුමයි. පින්කල පමණින් මිනිසෙක් වෙනවා කියලා හිතන්නත් එපා. පින්කල පමණින් නිවන් දකින්න පුළුවන් කියලා හිතන්නත් එපා. පින්කල පමණින් ඔබට දිව්‍ය ලෝකේ යන්න පුළුවන් කියලා හිතන්නත් එපා. මේ සියලු මිත්‍යා දෘෂ්ටිලින් ඔබ නිදහස් විය යුතුමයි. මා කිව්වා ඔබ පින්කලොත් ඔබට ලැබෙන දේවල් ටිකක් කියා දෙන්න. ඔබ දන් දුන්නොත් ඒ කියන්නේ ඔබ ආහාර පාන පූජා කළොත් මේ ලබාගෙන තියෙන මනුස්ස ජීවිතය තුළ ඔබ යම් දිනක මරණින් මතු මනුස්ස ආත්මයක් ලැබුණොත් ඔබට කිසි දවසක කුසගින්නේ ඉන්න වෙන්නේ නැහැ. ඔබට ඇති වෙන්න කෑම බීම ලැබෙනවා. ඔබ ඉඩකඩම් පූජා කළොත් කවදාකවත් ඔබට පාරවල් ගානේ බස් වල ඉන්න තැනක් නැතුව අම්බලම් වල ඉන්න වෙන්නේ නැහැ. ඔබට ඉඩකඩම් කොහෙන් හරි උරුම වෙනවා ලැබෙනවා. හැබැයි මතක තබා ගන්න ඒවා ලැබෙන්නේ පින්කල පමණින්ම නෙමෙයි මේ මනුස්ස ජීවිතය තුළ මනුස්ස ගුණාංග වලින් ඔබ ජීවත් වුණොත් මනුස්ස ආත්මයක් හරි ඔබට ලැබේවි. මනුස්සයෙක් කියලා ඉපදුනොත් විතරමයි පින්නතුනි මේවල ප්‍රයෝජනත් ඔබට ඒ ආකාරයෙන් හෝ ලබා ගන්නට පුළුවන් වෙන්නේ. හැබැයි එතනත් තියෙන බව තණ්හාව බවත් ඔබ මතක තබා ගන්නට ඕනේ. මා කිව්වා ඔබට ආහාර පාන පූජා කළොත් දානේ පූජා කළොත් ඔබ මනුස්ස ජීවිතය ලැබුණොත් ඔබට අඩුවක් නැතුව කෑම බීම ලැබේවි. ඔබ ඉඩකඩම් පූජා කළොත් ඔබට ඉන්න කොහෙන් හෝ ඉඩකඩම් ලැබේවි. ඔබ වෙහෙර විහාර පන්සල් බෝමලු හදා සසුනට පූජා කළොත් ඒ පිණිම ඔබට ලස්සන ගෙවල් දොරවල් හදාගෙන ජීවත් වෙන්න ඒ දේවල් ලැබේවි. ඔබ පන්සලකට වේවා අසරණ මිනිස්සුෙකුට වේවා නිවසකට අවශ්‍ය බඩු බාහිර ආදී පූජා කළොත් ඔබට මිනිස්සෙක් කියලා ඉපදුනොත් ඔබටත් ඒ දේවල් ඒ පිණින් ලැබේවි. ඒ වගේම පින්නතුනේ ඔබ මිල මුදල් පූජා කළොත් බුදු සසුන වෙනුවෙන් පන්සල් ඉදි කරගන්න, චෛත්‍ය හදන්න, පිළිම වහන්සේලා ඉදි කරගන්න, මිනිසුන්ට වන්දනාමාන කරගන්න, පන්සලක පන්සලේ අවශ්‍ය දේවල් ඔබ සලසා දුන්නොත් ඔබට ඒ පින් බලයෙන් ඔබටත් ඒ දේවල් නොඅඩුව ලැබෙනවා. හැබැයි ඒව ලැබෙන්න මතක තබා ගන්න මිනිස්සෙක් විය යුතුමයි. ඒ මිනිස්සෙක් වෙන්න නම් පින්කල පමණින් මිනිස්සෙක් වෙන්න බැරි බවත් ඔබ හොඳට දැනගන්නට ඕනේ. පින් කරන ගමන් ලැබිලා තියෙන මනුස්ස ජීවිතය තුළ පින් කරන ගමන් පින්නතුනේ
මනුස්ස ගුණාංග අපි ගාව තියෙන්නට ඕනි. දේව ගුණාංග අපි ගාව තියෙන්නට ඕනේ. චේතනාහම් භික්කවේ කම්මං වදාමි. චේතනාව පිරිසුදු නම් අපේ ක්‍රියාවත් පිරිසුදු වෙනවා. චේතනාව පිරිසුදු නම් අපේ වචනයත් පිරිසුදු වෙනවා. චේතනාවයි ක්‍රියාවයි වචනයයි තුනම පිරිසුදු නම් අපේ මේ ජීවිතෙන් පිරිසුදු වෙනවා. පිරිසුදු වෙනවා කියලා කියන්නේ ජීවිතය කියලා කියන්නේ මේ කය නෙවෙයි. මේ කය කොහොමත් අපිරිසුදු එකක්මයි. මේ කය කොහොමත් ලෙඩ වෙන එකක්මයි. මේ කය ලෙඩ නොවෙන මොහොතක් නැහැ. අපිරිසුදුභාවය නම් නැති වෙන මොහොතක් නැහැ. ඔබට හිතෙන්න පුළුවන් අපිරිසුදු වෙනවයි කියන්නේ අපි හැමදාම නානවා, පිරිසුදුව ඉන්නවා, සෙන් පවුඩර් ගානවා මේ විදිහට නැහැ පින්නතුනි. ඔය ඔබ මුලාව තුල ඉඳගෙන බාහිරින් ඔබේ පිරිසුදුභාවයක් තිබුණාට ඇතුලේ අසුචි, ඇතුලේ තියෙන ජරාව ඔබට පේන්නේ නැහැ. ඔබ එතනත් මුලාවටපත් වෙලා ඔබේ කය සම්බන්ධවත් තණ්හාවකින් ඔබ අල්ලගෙන ඉන්නවා. දැන් බලන්න ඔබේ ශරීරෙත් ඔබ තණ්හාවෙන් අල්ලගෙන, මහ පොළවත් තණ්හාවෙන් අල්ලගෙන, බඩු බාහිර ආදියත් තණ්හාවෙන් අල්ලගෙන, දෙමව්පියෝ ඥාති සහෝදරයිනුත් තණ්හාවෙන් අල්ලගෙන, දුවදරුවන් මුණුබුර මිනිබිරියනුත් තණ්හාවෙන් අල්ලගෙන, අඹුව සැමියත් තණ්හාවෙන් අල්ලගෙන, මෙන්න මෙතන තමයි ඔබගේ උපත. ඒ උපත මනුස්ස ඒ එක තැනකවත් ඒ තණ්හාවෙන් යම් දෙයක් අල්ලගත්තනම්, තණ්හාවෙන් යම් තැනක ඔබේ චිත්තය සකස් වුණා නම් ඒක මනුස්ස ගුණාංගයක් නොවන බව මතක තබා ගන්න. ඒක දේව ගුණාංගයක් නොවන බව මතක තබා ගන්න. ඔබ කොච්චර පින් කෙරුවත් ඔබ ගාව මේ සිතුවිලි සංකාර සමග නම් ජීවත් වෙන්නේ, ඔබ මෙතනින් මනුස්ස ජීවිතේ පල්ලහැට වට ගන්නවා කොච්චර පින් කරලා තිබුණා. දැන් ඔය පින් කරන්න, පින් එකතු කරගන්න, රැස් කරගන්න, පින් පොත් ලියාගන්න කියලා ඉගැන්නුවාට, කියා දුන්නට මා ඔබට කියනවා එකහෙලා මේ මිත්‍යා දෘෂ්ටි පස්සේ යන්න එපා. පින් කරන්න, පින් කරන පිනත් උපාදානය කරගන්න එපා. මම පින් කරපු කෙනෙක්, මං දන් දීපු කෙනෙක්, මං පරිත්‍යාග කරපු කෙනෙක් කියන තණ්හා දෘෂ්ටියට යන්න එපා කියලා මා ඔබට කරුණාවෙන් කියනවා. හැබැයි පින්නතුනේ ඔබේ පින අත්හැරියයි කියලා ඔබට පින නැති වෙන්නේ නැහැ කවදාවත්. ඔබ උපදින ආත්මකේ පින් බලයෙන් මා මේ කියා දීපු සියලු දේවල් ඔබට ලැබෙනවා. ඒක ලබා ගන්න නම් පිනත් ඔබ අත්හරිමින් හැම වෙලාවෙම ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ මනුස්ස ගුණාංග, දේව ගුණාංග වලින් යන මාර්ගයක්. ඒක යන්න නම් පින්නතුනේ ඔබ හැම වෙලාවෙම ඔබගේ කයෙන් වැරදි සිදුවෙන්නේ කුමක්ද කියන දේ සොයා බලා ඔබ නිවැරදි විය යුතුයි. ඔබේ වචනයෙන් සිදුවෙන වැරදි මොනවාද, පාවිච්චි කරන වචනය යහපත්ද අයහපත්ද කියන දේ ඔබ කල්පනා කළ යුතුයි. ඒවා නිවැරදි කරගන්නට ඕනි. ඔබගේ හැම වෙලාවෙම කය වචනය අයහපත් ක්‍රියාවේ අයහපත් වචනවලට යන්නේ ඔබේ චේතනා අපිරිසුදු නිසා. එහෙමනම් හැම වෙලාවෙම ඔබේ චේතනාව පිරිසුදු කරගන්නට ඕනි. චේතනාව පිරිසුදු කරගන්නටම ඔබ හැම වෙලාවෙම මරණ සතිය වඩන්නට ඕනි. ඒ මරණ සතිය වඩනවයි කියලා කියන්නේ පින්නතුනේ මරණය සිහි කිරීම. මරණය කියලා කියන්නේ මේ සම්මුති මරණයයි. සතිය කියලා කියන්නේ සිහි කිරීමයි. මරණය සිහි කරන්නට කවුරුත් බියවන්නට එපා. බිය ඌවත් නොඌවත් මරණේ මරණේමයි. මරණයට පත් වෙනවාමයි. එහෙමනම් පින්නතුනි ඔබ හැම වෙලාවෙම මේ සියලුම මිත්‍යා දෘෂ්ටියලින් නිදහස් වෙන්න නම් මා මිය යන කෙනෙක්. මේ ඉහළට ඔබ මරණ සතිය මේ ආකාරයෙන් වඩන්න. ඔබේ ක්‍රියාකාරීත්වය තුළ ඔබ ගෙදර දොරේ වැඩ කටයුතු කරන කෙනෙක් නම්, රැකී රස්සා කරන කෙනෙක් නම්, ගොවිතැන් බත් ආදිය කරන කෙනෙක් නම්, ඒ හැම ඉරියාපතකම, හැම ඉරියව්වකම මරණ සතිය වඩන්න. මේ ඉහළට යන හුස්ම පහළට එන්න කලින් මා සම්මුති මරණයට පත් වෙන්නට පුළුවන්. ඒ වෙනකොට මම මා වෙනුවෙන් යමක් කරගෙන තියනවාද? මගේ ඇතුළාන්තය මම සම්මා දිට්ඨියට පත් කරගන්නට වෑයම් කළ යුතුයි කියන යහපත් චේතනා ඇති කරගන්න. මේ හම්බ කරගන්න දේවල්, මේ කරන වැඩ රාජකාරී හැම දෙයක්ම
මියරට යන හුස්ම පහළට එන්න කලින් මම මරණයට පත් වෙන්න පුළුවන්. මරණයත් සමග ජීවත් වෙන මට ජීවිතයක් කිසිසේත්ම නැහැ. මේ සියල්ල කරන්නේ මගේ ජීවිතයේ පැවැත්ම සඳහා පමණයි. මේ ජීවිතේ හුස්ම ටික තියෙනකම් විතරයි මගේ ජීවිතේ පවතින්නේ. ඒ හුස්ම ටික පිට වුණු ගමන් මේ ශරීර කූඩුව මට අයිති නැහැ. මේ කූඩුව අතහැරලා මට යන්න වෙනවා. අන්නේ යන තැන සුගතිගාමි කර ගැනීම උදෙසාම කටයුතු කරන්න. ඒ නිසා පරිහරණයෙන් කිසිම දෙයක් අත්තරින්න එපා. මේ හැමදේම පරිහරණය කරන්නේ මේ ජීවිතේ මැරෙනකම් පැවැත්ම සඳහා පමණක් බව දැනගන්න. ඒ කිසිවකට මනසින් වටිනාකම් දීලා මම මගේ ආත්මේ කරගන්න එපා. ඔබේ ශරීර කූඩුවත් ඔබට අයිති නැතිනම් මේ ශරීර කූඩුව තියෙන හුස්ම රැල්ලත් කොයි මොහොතක හරි ඔබව දාලා යනවනම් කල්පනා කරන්න, බාහිර ලෝකේ මට උපාදානය කරගන්න තියෙන්නේ කුමක්ද, අල්ලගන්න තියෙන්නේ කුමක්ද? එහෙම වුණොත් මරණ මේ ඉහළට යන හුස්ම පහළට එන්න කලින් මට මරණයට පත් වෙනවා. සෙනික මරණයක් තියෙන්නේ. ඒ මරණයට පත් වෙන මොහොතේ ඔබට මතක් වුණොත් අනේ මගේ දරුව, අනේ මගේ මුදල්, අනේ මගේ ගේදොර, අනේ මගේ දේපොළ, ඉඩකඩම්, වතුපිටි, රස්සාව, ඔය කුමක් හෝ ඔබට උපාදානය වුණොත් ඒ අවස්ථාවේදී පින්නතුනේ ඔබේ උපත එතනයි. ඒ උපත හරි භයානකයි. එතන ඔබ ඥාති ප්‍රේතෙක් කියලා ඉපදෙන්නට පුළුවන්. ඔබේ බඩු බාහිරාදිය, ගේදොර, ඉඩකඩම්, වතුපිටි, ඒ දේවල් මතක් වුණා නම් ඔබ ගෙවල ප්‍රේතෙක් කියලා ඉපදෙන්නට පුළුවන්. පරදත්තෝපජීවි ප්‍රේතෙක් කියලා උපදින්නට පුළුවන්. මෙතනයි භයානකකම තියෙන්නේ. අන්න ඒකයි මරණින් මතු ජීවිතේ භයානකයි කියන්නේ. මේ ජීවිතේ දැන් ඔබට දකින්න දෙයක් නැහැ, ලබා ගන්න දෙයක් නැහැ. ඔබ දැන් මේ ජීවිතේ දැකලා ඉවරයි. ලැබිලා තියෙන ජීවිතේ කුමක්ද කියන දේ, ලෙඩ ගොඩක්, රෝග ගොඩක්, හැම වෙලාවම වේදනා ගොඩක්, රූප වේදනා, සංඥා සංකාර විඥාන කියන්නේ දුකක්මයි. මේ පටුච්ච සමුප්පාදය දුකක්මයි. පංච උපාදානස්කන්ධය දුකක්මයි. ඒ නිසා රූපය උපාදානය කරගන්නට එපා, සද්දේ උපාදානය කරගන්නට එපා, ග්‍රාණේ උපාදානය කරගන්නට එපා, දිවහා, ඒ කියන්නේ දිවට දැනෙන රසේ උපාදානය කරගන්න එපා, ගාන කියලා කිව්වක් දැනෙන කියන්නේ නාසයට දැනෙන ගඳ සුවඳ උපාදානය කරගන්නට එපා, කය උපාදානය කරගන්නට එපා. ඒ කියන්නේ මෙතන තව විදිහකින් සරල කරනවා නම් ඇසින් දකින රූප කෙරෙහි ඇලෙන්නත් එපා, ගැටෙන්නත් එපා, දෙකම අත්තරින්න, අන්ත දෙකයි. කනට හැෙන සද්ද කෙරෙහි ඇලෙන්නත් එපා, ගැටෙන්නත් එපා, අන්ත දෙකයි. එතනින් සිත නිදහස් කරගන්න. නාසයට දැනෙන ගඳ සුවඳ සමග ඇලෙන්නත් එපා, ගැටෙන්නත් එපා, එතනිනුත් ඔබේ සිත නිදහස් කරගන්න. දිවට දැනෙන රසය කෙරෙහි ඇලෙන්නත් එපා, ගැටෙන්නත් එපා, එතනිනුත් ඔබේ සිත නිදහස් කරගන්න. කයට දැනෙන පහස කෙරෙහි දුක් වේදනා, සැප වේදනා කියන මේ ස්පර්ශය කෙරෙහි ඇලෙන්නත් එපා, ගැටෙන්නත් එපා, එතනිනුත් ඔබේ සිත නිදහස් කරගන්න. ඔබ හැම වෙලාවෙම සිත ගවේෂණයක් කරන්න. සිත කොතනද ඇලෙන්නේ? එතන භයානකයි. සිත කොතනද ගැටෙන්නේ? එතන භයානකයි. ඇලීම තුළ රාගය තියෙනවා, ගැටීම තුළ ද්වේෂය තියෙනවා. මේ රාගයයි ද්වේෂයයි දෙකම ඇති වෙන්නේ මෝහය නිසායි. මෝහය කියන්නේ ඔබේ මෝඩකම නිසායි. ඔබ දකින දේවල් ඇත්ත කියලා හිතන්නේ මෝඩකම නිසා. ඇසෙන දේවල් ඇත්ත කියලා හිතන්නේ මෝඩකම නිසා. නාසිර දැනෙන පිටින් සියල්ලම එතකොට රූප දකින්නෙත් බාහිර දෙයක්. සද්දයක් ඇහෙන්නෙත් බාහිර දෙයක්. නාසයට ගඳ සුවඳ දැනෙන්නෙත් බාහිර දෙයක්. දිවට දැනෙන රසයත් බාහිර දෙයක්. කයට දැනෙන පහසත් බාහිර දෙයක්. මොකද මේ ඇස, කන, නාසය, දිව, ශරීරය කියන ඔබගේ පංච උපාදානස්කන්ධේම බාහිර දෙයක් මිසක් ඔබේ අභ්‍යන්තරය අධ්‍යාත්මීය දෙයක් නෙවෙයි. නමුත් බාහිර සියල්ලට ඔබේ අධ්‍යාත්මය ඔබේ දියුණු කරගන්නේ නැහැ. ඒක ඔබ දුර්වලතාවයට පත් කරගන්නේ ඒ අධ්‍යාත්මය කියන මනස තුළ. මනස අධ්‍යාත්මය දියුණු කරගන්නවා කියන්නේ ගුණධර්මවලින් දියුණු කර ගැනීම. මේ සද්ධර්මයේ මට ගැඹුරුම ගැඹුරු දහමක් මට එකවර මේ පුංචි පුංචි දේශනා තුළින් කියා දෙන්න බැහැ. නමුත් හොඳට ඔබව දැකගන්න මේ කියන දේවල් වලට අනුව ඔබේ ඇතුළාන්තයේ මනසේ ස්වභාවයම හඳුනා ගන්න.
රාගෙන් දේශෙන් මෝහෙන් මගේ සිත හටගන්නේ ඉපදෙන්නේ මැරෙන්නේ කොතනද කියන දේම කල්පනා කරන්න. අන්නේ ඉපදීම භයානකකම තේරුම් ගන්න. මේ මැරෙනවා ඉපදෙනවා කියන්නේ හුස්ම ටික පිටවලා ගියම් මේ කුණු කය මේ පංච උපාදානස්කන්ධේ මහ පොළොවට පස් වෙලා විනාශ වෙලා යන එකට නෙමෙයි පින්නතුනේ. ඔබ මේ රැස් කර උපාදානයෙන් රැස් කර ගන්න, අල්ලා ගන්න, තණ්හාවෙන් අල්ලා ගන්න මේ කෙලේශයන් තැන්පත් වූ මනෝ විඥාන සත්‍යයයි උපදින්නේ. එහෙනම් ඔබ මේ ජීවිතය තුළ මේ මනෝ විඥාන සත්‍යය තේරුම් ගත්තේ නැත්නම්, වටහා ගත්තේ නැත්නම්, අවබෝධ කරගත්තේ නැතිනම්, රූප වේදනා සංඥා සංඛාර කියන මේ සිතුවිලි ඔබේ මනෝ විඥාණයට එන්නට ඉඩ සලස්වනවා නම්, මගේ රූපය, අනේ මගේ කය, මගේ කය ලෙඩ වෙලා කියන සංඥා වලින් දෙන චේතනා වලින් දෙන සංඛාර මනෝ විඥාන සත්‍ය උපාදානය කරන ගන්න බව ඔබ තේරුම් ගත්තේ නැතිනම්, ඒවා උපාදානය කරගෙන, ඒවා ආහාර කරගෙන මේ කූඩුව අතහැරලා තවත් කූඩුවකට විඥාන සත්‍යය තමයි ඔබ කියලා කියන්නේ, ඔබේ සිත තමයි ඔබ කියලා කියන්නේ. එහෙමනම් පින්නතුනේ මට දීර්ඝ ලෙස මේවා කියා දෙන්නට පුළුවන්කමක් නැහැ. පින් කරන්න පුළුවන් තරම් මනුස්ස ජීවිතයක් ලැබුණොත් ඔබට වරදින්නේ නැහැ. කවදාකවත් වාසනාවන්ත පින්වන්ත ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙනවා. නිවන් දකින්න නම් බැරි බව මතක තබා ගන්න. මේ කෙටි දේශනා තුලින් ඔබ කෙරෙහි අනුකම්පාවෙන් ඔබ ගාව තියෙන දුට්ටි කඩා ගන්න මාර්ගය පෙන්නනවා මම. ඒ නිසා මේ මාර්ගයේ ගමන් කරන්න ඔබ සියලු දෙනාට ශක්තිය ධෛර්යය ලැබේවා. තෙරුවන් සරණයි.